සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂී තීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. විශ්වාසය කාටද? විශ්වාසභංගයේ ඡන්ද විමසීමට සියල්ල සූදානම්. තවත් උපාධිධාරීන් 16,000කට රජයේ රැකියා. පාස්කු ප්‍රහාරයේ බින්දිතයින්ට වන්දි ගෙවා අවසන්. රිදී විහාරයේ පුස්කොළ පොත් සංරක්ෂණයට පියවර. පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටි 11 දෙනෙකු මරුට. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. විවාදය ආරම්භ කෙරුණේ ඊයේ දිනේදී. අද දිනේද පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් කිහිප දෙනෙකුම විවාදයේදී අදහස් දැක්වුවා. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන පාර්ශවයේ කවුද යන්න අපිට එතරම් වැදගත් වෙන්නේ නැහැ. මන්ත්‍රී කණ්ඩායමක් හැටියට මේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ප්‍රකාශ කිරීමේ යුතුකමක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපිට තියෙනවා අපි විශ්වාස කරනවා. සංවර්ධනයේ පිළිබඳ ස්වර්ණමය යුගයේ සනිටුහන් කරපු පාලනය පෙරලා දාලා තමයි යහපාලන රජයේ බලයට පත් වුනේ. ඒ සඳහා විශාල කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉෂ්ට කළා. එතුමන්ලාට තිබුණේ එකම වෛරය රාජපක්ෂ වෛරය පිළිබඳ තමයි එදා කටයුතු කරේ. සිදුවීම වලක් ගැනීම සඳහා යාදාමේදී ඍජු ලෙස සහභාගී විදසායක වළක්වා ගත යුතු පෙරටේ ප්‍රධාන පුරවැසියාට එල්ල විදී දෝෂායෝභගිය මේ පාර්ලිමේන්තුව ගෙනාව නම් අනිවාර්යයෙන්ම රිසකවම ඒ සඳහා සහයෝගය සමිති විසින් ලැබේ. ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් බාර දීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරු තුනෙන් එකක් ඒ කියන්නේ 75 දෙනෙක් අස්සම් කරන්න ඕනේ. එනිසා ඔබතුමාලටම වැටහෙනවා නම් මේට වගක යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයා කියලා. ඒ 75 දෙනෙක් ඔබතුමාලා අස්සම් කරලා බාර දුන්නා නම් අපිටත් ඒ දෝෂාභියෝගවල සහය. කොහොමද සුදි මන්ත්‍රීතුමා? ජනාධිපති තරංගයට තරංගවාදීන එක්කන රටේ තියෙන සියලුම ජන කොටස් වේ එක්රාශි කරගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එයාට ඉදිරි ගමනක් යන්න බෑ. ඒක බිඳ වැටෙනවා. නිකන් ආවට ගියාට යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුවේ ප්‍රතිරූපයේ මේ විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ තව තවත් වැඩි වර්ධනය කරන්න දෙන සහයෝගයක්ද කියන සැකය චකිතය අපිට තියෙනවා. මේක ඉතින් කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. දැන් එක එක අවස්ථාවට එක එක අය අල්ලනවා. හැබැයි ජනාධිපති කියන්න බයයි. හිරේ දාය කියලා බයයි. තමන්ගේ තියෙන ප්‍රශ්න ටික බේර ගන්න හිරේ දාන්න සිද්ධ වෙයි කියනක බයයි. විශේෂයෙන් 2018 දිගන වායනල්ල සිද්ධියදී එළුණා. 2018 වනාතුවිල්ලේ සිද්ධිය පරීක්ෂණය කරගෙන යද්දී මග නවත්තපු නිසා තමයි මේ ප්‍රහාරය සඳහා කතෝලික ජනතාවට මූණ පාන්න සිදුනේ. කලාවත ඇන්ටනි කියන්නේ කතෝලිකෙක්. කතෝලික ජනතාව දීවර ජනතාව ඉන්ධන සහනාධාරය දෙන්න හදපුවාම වෙඩි තියලා මරනකොට ඔය ලංස මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඇඬුවද කතෝලිකය වෙනුවෙන්? එතකොට රොෂාන් චානකල ඔබේ දිස්ත්‍රික්ක තුල පල්ලියක් තුල ඝාතනය කළේ කතෝලික ජනතාව ඝාතනය කළා කියලා වැලිබේරිය ඔබ ඇඬුවද? මට ජනතා විමුක්ති ප්‍රමුණ ගැන හිතෙන්නේ අනුකම්පාව. අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනන්නේ පරද්දන්න. එහෙමනම් ජනතා විමුක්ති ප්‍රමුණ මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මේක පරාජය කිරීමට කටයුතු කරන්න ඕනේ. නමුත් මේක පරාජය කිරීම සඳහා වැඩපිළිවෙලක් ඔබතුමාලා ළඟ තිබුණෙත් නැහැ. ඒ මන්ත්‍රීවරු ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ අපි ඒකට විරුද්ධ වුණත් ඒකේ යම්කිසි වැදගත් කාරණා ටිකක් කතා වෙනවා. මෙතන ජාතික ආරක්ෂාවේ හිතසක් ඇති වෙලා තිබෙනවා. ඒක කොහොමද අපි නිවැරදි කරගන්නේ කියන කාරණාව. අපි අලුත් ශ්‍රී ලංකාවක් අලුත් ගමනක් හදන්න ආපු ගමනේදී දැන් ජනතා විමුක්ති පෙරමුණ නැවත හැරිලා මේ රට ආපස්සට ගෙන යන්නද මේ හදන්නේ? නැවත මේ රටේ පවුල් බලය ගේන්නද හදන්නේ? දැන් ජනතා විමුක්ති පෙරමුණ තමුන්නාංශලා දැන් තේරීම් කාරක සභාව නියෝජනය කරනවා. දැන් තමුන්නාංශලා ඒක ගැන දරන මතය මොකක්ද? ඒ කියන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ස්ථාවර ආසනයක් ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වග කියන තත්වයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවිය යුතුයි. ඒක අපේ ස්ථාවරේ. ජනාධිපතිවරයා බැඳී සිටව පාර්ලිමේන්තුවට වග කියනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමයි තේරීම් කාරක සභාවක් ගොඩනැගී තිබෙන්නේ. ඒ නිසා තේරීම් කාරක සභාව ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාටවත් බැහැ.
உண்மையிலே ஜேஇபி கொண்டு வந்திருக்கின்ற இந்த நம்பிக்கையில்லா பிரேரணை என்னுடைய மனம் சொல்லுகிறது, இதற்கு ஆதரவாக வாக்களிக்க வேண்டும் என்று. ஏன், அத்தனையும் உண்மையான விஷயங்கள். ஆனால் ரவுஃப் ஹக்கீம் அவர்கள் அமைச்சு பதவியை நாங்கள் துறந்த பொழுது எங்களுடைய சார்பாக பேசினார். அவர் சொன்னார், විපක්ෂයේ කතිකේ නොමැති කමින් විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය කල්වෙලා ඇතිව ඊයේ අවසන් කිරීමට සිදු වුණා. කෙසේ වුවද ආණ්ඩුවේ මැති අමතුරුන් මහත් උනන්දුවකින් යුතුව මෙම විවාදයට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය දරුවාද සමගින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා. නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව කුමාර් නේපාල් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා. දෙරට මුහුණ දී සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණා. දෙරට අතර මෙන්ම අග්‍රමාත්‍යවරුන් දෙපළ අතර දිගු කලක සිට පැවතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම හමුව ඉවහල් වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත වතාවක් ශ්‍රී ලංකාවට සිය කනගාටුව පළ කළ නේපාල හිටපු අග්‍රමාත්‍යවරයා කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තම ප්‍රසාදය පළ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණගෙන ආ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේ නවතම තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින අප නියෝජිත ඕෂද මහේෂ් දැන් සම්බන්ධ කරගන්නවා. ඕෂද, නැවත අපි ඕෂද සම්බන්ධ කරගන්නවා අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර. රජයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික් 25 තුළ ව්‍යාපෘති 25,000ක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. අභ්‍යන්තර කටයුතු හා සුදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති විශේෂ සම්මේලනයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම අමාත්‍යංශයේදී සිදු කෙරුණේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතාද එම අවස්ථාවට එක් වුණා. වර්තමාන රජය එක් මැතිවරණ කොට්ටාසයකට අවම ලක්ෂ 3000ක් අගෝස්තු 20 වෙනිදාට කලින් අවසන් කරන්නට ආයෝජනය කරලා තියෙනවා ගමේ ව්‍යාපෘති සඳහා. දළ වශයෙන් දිස්ත්‍රික්ක 25 මේ අවස්ථාව වෙනකොට 25,000ක පමණ ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ වෙලා තිබෙනවා. එම මහජන නියෝජිතයෙකුටම අතිරේක ලක්ෂ 500ක මුදලක් එවීමට අග්‍රාමාත්‍යතුමා මේ මොහොත වෙනකොට තීරණය කළා තිබෙනවා. මේ යන ව්‍යාපෘති වලට අමතරව අප්‍රේල් 21 වෙනිදා එතකොට රටේ ඇති වූ ප්‍රශ්නත් සමග සංචාරක ව්‍යාපාරයත් අනිත් අංශන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීම අපි අගෝස්තු මාසයේ අගමන විට මුළුමහත් රට පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන රජය හැටියට යොදලා තිබෙනවා. විශේෂම අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා තියෙනවා අගෝස්තු මාසයේ 31 වෙනිදාට පෙර මැතිවරණ කොට්ටාසවල අවසන් කරන කොට්ටාසවලට තවත් මේ සඳහා මුදල් මිලියන 100ක් ලබා දීම, ඒ කියන්නේ ලක්ෂ 1000ක් ලබා දීමට කටයුතු කරනවා කියලා. දැන් මේ වර්ෂයේ අගෝස්තු මාසයේ පළවෙනිදා වෙනකොට ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරලා තියෙනවා තවත් උපාධිධාරීන් 15,000කට ඒ පුහුණුව සඳහා ඒ වර්ෂානුව බඳවා ගැනීම නියමිතයි. කිසිම රජයකට තමන්ගේ කාල සීමාව තුළ අවුරුදු 5ක් කරන් කෙටි කාලයක් තුළ තමන්ගේ වැටුප මූලික වැටුප දෙගුණයට එහා යන තැනකට ගේන්න හැකියාවක් ලැබිලා නැහැ. වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන් මහතා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
රැඳවුම් නියෝග මත රහස් පොලිසිය භාරයේ පසු වූ වෛද්‍යවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කෙරුණා. අධිකරණයේ හමුවේ රහස් පොලිසිය සඳහන් කළේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා රඳවාගෙන සිටියද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ දක්වා අනාවරණය වී නැති බවයි. වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලම අසත්‍ය බව පෙන්වා දුන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැමිණිලිකාර මව්වරුන් SHG පරීක්ෂණයට යොමු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තමන් වඳභාවයට පත්වී ඇතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 143 දෙනෙකු අදාළ පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිය ගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 198ක වන්දි මුදලක් ගෙවා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ පවසනවා. ප්‍රහාරයෙන් 263 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. හානිපූර්ණ කාර්යාලය මගින් ලබාගත් දත්තවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වුවන් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජයේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 198ක් පමණ වෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 500ක්. ඉන් 438 දිනෙකු සඳහා රුපියල් මිලියන 64ක වන්දි ගෙවා තිබෙනවා. ඒ අනුව මෙතෙක් ගෙවා ඇති සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 262ක්. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් ලබා දී තිබෙනවා. කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට හා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල් මිලියන 10 ලබා දී තිබෙනවා. මඩකලපුව සියුන් දේවස්ථානය සඳහා රුපියල් මිලියන 5ක අත්තිකාරම් මුදල් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය තවදුරටත් සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ නවතම තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින අප නියෝජිත ඕෂධ මහේෂ් දැන් සම්බන්ධ කරගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේම අත්සනින් යුක්තව අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද විද්‍යාත්මකින් පරාජයට පත් වුණා. මෙම යෝජනාව මගින් චෝදනා 16ක් යටතේ අප්‍රේල් 21 වන දින සිදු පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව ආණ්ඩුවට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කර තිබුණා. ඊයේ දිනේ මෙන්ම අද දිනේද පැවැත්ව දින දෙකක විවාදයේ අවසානයේ ආණ්ඩුවට පක්ෂව ඡන්ද 119ක් හා විපක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර යෝජනාවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කරනු ලැබුවා. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ වන විට ඡන්දය අවසන් වෙලා තිබෙනවා. සියලු මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් එළියට එනවා අපිට දක්නට ලැබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් විකාශය ගැනීම බලාපොරොත්තු මම සමග ගන්න මම ඕෂධ ප්‍රියංකර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ඉස්තුති ඖෂධ තොරතුරු ගෙනාවාට. හසලක ගාමිණී රණවිරුවාගේ 28 වන ගුණ සමරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතියේ නිදහස වෙනුවෙන් කුරුරු ත්‍රස්තවාදීන් සමග සටන් කර අලිමංකඩ දී සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණී රණවිරුවාගේ ගුණසමර උත්සවයේ සංවිධානය කළේ බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවිල මහතායි. හසලක ගාමිණීගේ මව වන YG ජුලියට් මහත්මියට විශේෂ ඇගයීම් පරිත්‍යාග කිහිපයක් සිදු කෙරුණා. ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන්ද ගුණසමර උත්සවයට සහභාගී වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට සුබ පැතුම් එක් කර තිබුණා. ගාමිණී කුලරත්න රණවිරුවා කරපු ඒ කැපවීම සම්බන්ධයෙන් 23 තරුණෙක් එදා ඇයි ඒ තීරණය ගත්තේ? එදා එතුමා කල්පනා කළේ තමන්ගේ සහෝදර බටයන් පමණක් නෙමෙයි තමන්ගේ රටේ අනාගතය ගැන හිතුව. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්, අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය දීපුදු කළ සියලුම රණවිරුවන් මගේ ප්‍රණාමයේ ගෞරවය පාර්ලිමේන්තුවේ ගෞරවයෙන් පුද ගන්න. අපේ යුතුකම වන්නේ ඒ දැඩි පරිත්‍යාගය මෙනෙහි කරමින්, ඒ දු පරිත්‍යාගය අගය කරමින් මේ රටේ එකඟත්වය, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍ර වර්තමාන පරපුරටත් ඊළඟ පරපුරටත් ඒක ලබා දෙන්න. 1948 නිදහස ලැබු රටවල් දියුණු වෙලා තියෙන ආකාරය දැක්කහම අපි කනගාටු වෙන්න ඕන, අපි ලැජ්ජා වෙන්න ඕන. මොකද අපේ රටේ විවිධ හේතුන් නිසා අපි ආපස්සට ගියා. දැන්වත් මේ රට ගැන හිතලා, වර්තමාන පරපුර ගැන නෙමෙයි ඊළඟ පරපුර ගැන හිතලා අපිට සමගි සම්පන්න ජාතික සමගිය, ආගමික සමගිය, ඒ වගේම දේශපාලන සමගිය ඇතිකුලත් පමණයි රටක් ඉස්සරහට යන්නේ. ඇත්තම අපි මේ ලංකාවේ ඉතිහාසය දිහා බැලුවාම මේ රටේ නිදහස වෙනුවෙන් කැපවෙලා, මේ නිදහස වෙනුවෙන්
සටන් කරපු ජාතික වීරයන් ගැන කතා කරනකොට නූතන කාලේ අපේ ජාතික වීරයෙක් හැටියේ මට්ටමටම අපි කතා වෙන්නේ අපේ හසලක ගාමිණී ගැන. එතුමාගේ ඒ වීර ක්‍රියාවෙන් මම හිතනවා මේ ත්‍රිවිධ හමුදාවෙම යුද සමය කරපු ඒ වීර ක්‍රියාවන් එතුමා ඒ සංකේතයක් හැටියට අපිට පිළිගන්න. ඒ කරපු වීර ක්‍රියාව කවදාත් මේ රටේ සියලුම ජනතාවගේ හිතේ තුල තියෙනවා. මේ සියලුම රණවිරුවන් අපේ නිදහස වෙනුවෙන් ඒ ජීවිත පූජා කෙරුවා. ඒ 30,000කින් එකිනෙක තමයි අපේ හසලක ගාමිණි මැත්. ඒ තුමාලා නිසා තමයි අද ඇත්තෙන්ම අපිට මෙහෙම නිදහසේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපිට මේ හැකියාව ලබා දෙන්න. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද නවවන දිනයයි. පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම පුදබිමට මේ වන විටත් අතිවිශාල පිරිසක් පැමිණ සිටිනවා. ඇසළ පෙරහැර මංගල්‍යයේ තවත් තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. සිය දුක දකින්නට සැනසුම ලබා ගන්නට දොළොස්නෙත් ලන්නට වැඳ කියමේ කඳ සුරඳුට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු තොරතුරු හරෝ හරා ITN කඳ සුරඳු වන්දනා විශේෂාංගය හරහා ඔබට අපි නිරන්තරයෙන්ම සමීප කරනවා. සිරිලක පුරාවට පතල දෙද බල ඇති කඳ සුරඳුන්ගේ ආශිර්වාද ලබා ගන්නට අද මේ මොහොත වන විටත් සුවිශාල ජන ගංගාවක් කතරගම පූජා භූමියේ එක් රැසිරුණ ආකාරය අපිට දෙක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඓතිහාසික කිරිබෙහෙර රාජමහා විහාරස්ථානයේදී ආරම්භ වූ පිරිත් පිරීමේ චාරිත්‍රය මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන වන තුරුම ඉෂ්ට සිද්ධ කරන්නට සියල්ල සූදානම්. එතෙන් මේ සංස්කෘතික උරුමය සමග ඓතිහාසික රුහුණු පුරවරයේ ජනතාව සේම ලක්වාසී ජනතාවගේද සහභාගිත්වයෙන් මේ අපූර්ව මහා මංගල්‍යය පැවැත්වෙනවා. අපේ රට කොයිතරම් නම් අභිමානවත් සංස්කෘතියකට උමකම් කෙනවාද යන්න මේ හරහා අපිට දැක බලා ගැනීම හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි ඔබට ඇරයුම් කරනවා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට මේ පුණ්‍ය භූමියට එන්න. ඒ වගේම නිවසේ සිට නරඹන ඔබට අපි මේ සියලු තොරතුරු හරෝ හරා ITN කඳ සුරඳු වන්දනා විශාංගය හරහා සමීප කරන්න සූදානම්. අපි සමු ගන්නවා දැනට ඔබ සෑම සියලු දෙනාටම කඳ සුරඳුන්ගේ පිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් ඇමරිකන් වෝටර් සමාගම ජල බෝතල් 5000ක් නොමිලේ ලබා දුන්නා. මෙම ජල බෝතල් ලබා දීම සංකේතවත් කරමින් ජල බෝතල් කිහිපයක් ඇමරිකන් වෝටර් සමාගමේ සභාපති අනුර කුමාරසිංහ මහතා ITN මාධ්‍යාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මියට ලබා දුන්නා. කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට දිනපතා විශාල පිරිසක් සහභාගී වෙනවා. එම ජනතාවගේ පහසුව වෙනුවෙනුයි මෙම ජල පෝතල් ලබා දීම සිදු කෙරුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරය මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 119ක් හිමි වුණා. ඒ අනුව වැඩි ඡන්ද 27කින් මෙම යෝජනාව පරාජයට පත් කරමින් ආණ්ඩුවේ ජයග්‍රහණය තහවුරු කරගත්තා. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 92යි විපක්ෂව ඡන්ද 119යි. යෝජනාව පරාජයයි. සභාව කල් දැබීම නිරදහස්. සභාව කල් දැබීම පාර්ලිමේන්තු හැට උදේ 10 බාරවන්තෙක්.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළා. ඒ පිළිබඳ ජනතාව තම ප්‍රසාදය පළ කරනවා. මේ අතර නියමිත මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීම අනිවාර්ය බවත් එසේ නොකරන ඉන්ධන පිරවුම් හල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. මිල සූත්‍ර වෙනුවෙන් මේ අඩුවැඩි කිරීම ඒක සාධාරණයි. අඩුවෙච්ච එක නම් ගන්න හොඳයි. ඉතින් කාටත් එහාට මෙහාට යන්න පුළුවන්. ඩීසල් කොහෙත්ම අඩුුනේ නැහැ. සාමාන්‍ය ඩීසල් ඒකත් පොඩ්ඩක් රුපියල් 5ක්වත් අඩු කරා නම් වටිනවා කියලා මම හිතනවා. පාරිභෝගිකයාට සාහනයක් දුන්නා නම් ලොකු ඒකයි තමයි වටින්නේ. ඒක ගැන සතුටුයි. සන්තෝෂයි සතුටුයි. තවත් අඩු වෙන්න ඕනේ කියලා හිතනවා. තෙල් මිල අඩුවෙච්ච එක නම් ඉතින් හොඳයි. ඉතින් හැමදාම ඉතින් මිල සූත්‍රයක් එකක් තියෙනවානේ. රටත් ගෙනියන්නත් ඕනේ. ඉතින් මිනිස්සුන්ට සාධාරණ වෙන විදිහට තෙල් මිල දෙන්න පුළුවන් පරිමිණට දෙනවා නම් අපි කැමති. අඩුවෙච්ච එක හොඳයි. අඩුවෙච්ච එක ජනතාව විදියට හොඳයි. අපිට කොහොමත් හොඳයි නේ පුතේ. හොඳයි. ඉතින් අපේ ලංකාවේ තියෙන තත්ත්වෙ උඩදී මේ වගේ අඩු කරන්න පුළුවන් වෙච්ච එකත් ලොකු දෙයක්. ජාති ભેදේ ඔක්කොම අත්හැරලා දාලා පුළුවන් නම් මේ රට ගොඩ ගන්න ඕනේ අපි. ඒ රුපියල් 2 කියන්නේ අපිට වටිනෝ ඒ සල්ලි. බොහොම හොඳයි. අපි සන්තෝසයි. පෙට්‍රල් මිල ඩීසල් මිල අඩුවෙච්ච එක ගන්න ඩීසල් මිල ගානටම තියාගත්ත එක හොඳ දේ හොඳ කියන්නේ බෑ. අඩුවෙච්ච එක නම් සහනයක් ඉතින්. තෙල් මුල නන ගොඩක් හොඳයි අපිට. බලන්න තවත් අඩු වෙනවා හොඳයිද? කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් ඇමරිකන් වෝටර් සමාගම ජල බෝතල් 50,000ක් නොමිලේ ලබා දුන්නා. මෙම ජල බෝතල් ලබා දීම සංකේතවත් කරමින් ජල බෝතල් කිහිපයක් ඇමරිකන් වෝටර් සමාගමේ සභාපති අනුර කුමාරසිංහ මහතා ITN මාධ්‍යාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මියට ලබා දුන්නා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට දිනපතා විශාල පිරිසක් සහභාගී වෙනවා. එම ජනතාවගේ පහසුව වෙනුවෙනි මෙම ජල බෝතල් ලබා දීම සිදු කෙරුණේ. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මෙවන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස් කළා. මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එංගලන්තයේ සිටින අපනියෝජිත හසිත අකලංක දෙයාලගේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එඩ්වෙස්ටන් හිදී මේවන විට පැවැත්වෙනවා. බර්මින්හැම් හිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන්ගේ පළමු කඩලු තුන ලකුණු 14ක් තුල දී බිඳ වැටුණා. නායක අරොන් ෆිල් ලකුණු නොලබා දැවී ගියා. ඩේවිඩ් වෝනර්ට ලබාගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ආරම්භයේ සිටම එංගලන්ත වේගපන්දු බල ඇණිය ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළා. අනතුරුව ඉනිමේ වගකීම සියතට ගත් ඇලෙක්ස් කැරේ ස්ටීවන් ස්මිත් හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සමනතාවක් ගොඩනැගුවා. බර්මින්හැම් සිට ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්වාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk